සචින් වාස් ගුණවර්ධන මහතා අද උදෑසන මිහින් ලංකා හා ශ්‍රී ලංකන් ගුවන් සමාගම්වල සිද වූ අක්‍රමිකතා සෙවීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටියා. ඒ පසුගෙදා හොට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කළ සිතාසියකට අනුවයි. මිහින් ලංකා අපි දන්නවා දාපු දවසේ දැන් පාඩු ලැබෙන ආයතනය. ඔබතුමාලාට ඒක බැරි වුණාද ඒ කාලය ඇතුළත ඒක මේව කරගන්න? එහෙමයි. ගුවන් සේවයක් කියන එක මාස 6කින් 8කින් අවුරුද්දකින් ලාභ ලැබෙන ආයතනයක් කරන්න අමාරුයි. ඉතින් මිහින් ලංකා පිළිබඳ යම් යම් සංකීර්ණ ප්‍රශ්න ඒ අවස්ථාවේ තිබුණා තියෙනවා. මොකද අපි ආයතනයේ රජයේ එවකට රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව ස්ථාපනය කරපු ආයතනය. ශ්‍රී ලංකා ආයතනයේ තියෙද්දි මිහින් ලංකාව පිහිටුවේ ඇයි? ඉතින් හිවැණි දෙයක් අවශ්‍යතාවයක් තිබ්බද? මේවා සේවා දෙකක්. එක මේක බජට් ඇලයින් එක. ඉන්දියාවේ ගන්න බජට් ඇලයින් කියා තියෙනවා. ඉතින් මේ සේවා දෙක එකක් නෙවෙයි. දැන් මහින්ද මහත්තයා පරිදිච්ච හැටිය වැඩි හරියක් චෝදනා කරේ ඔබතුමා හින්දා තමයි මහින්ද මහත්තයා පරිදුනේ කියලා. ඇයි එහෙම කියන්නේ? මම හින්දා පරිදුනා කියනොත් ඉතින් ඒ කියන්නේ මම විශාල බලගත් පුද්ගලෙක්. ඉතින් එහෙම බලයක් තියෙන පුද්ගලෙක් නෙමෙයිනේ මමත් හිටපු മന്ത്രിවරේ. නමුත් ඉතින් මාධ්‍යෙන් සමහර උදවිය Tamanට ඕන විදිහට ඒ කැම්පේන් ඒ විදිහට කරනවා. ඉතින් ඒක ඉතින් දේශපාලනේ ඉන්නකොට අපි ඒවට ඔරොත්තු දෙන්න පුරුදු වෙන්නේ.